කරන්න උත්සාහ කරන්නේ මේ අපි අර කියන වාදිනු බරහට තමා සම්මතයේ පීඨා සිට කියලා. අන්න එහෙම නැති එක. දැන් මම ඒකේ නැහැ. හැබැයි මම උගන්වනවා. මාත් උත්සාහ කරනවා හදාගන්න. අපි බලමු මොකක්ද මේ කාරණාව කියලා. දැන් ඔබ දැකලා ඇති මේ अंश भागे हदच रोगी मंगिता सील दगलती मे अंश भागे हदच रोगी की लक्षण उपदानी अंश भागे रोग हम एक वीकन इलाट मे ए ඊළඟට ඒ අංශයට සාමාන්‍ය චර්ම රෝග වගේ ඒවා ඇති වෙනවා වැඩි. ඊළඟට ඒ පැත්තට දැනීම අඩු වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපේ මේ ඇස්වලත් සිද්ධ වෙනවා. अब मैं कथा कर उत्साह प्रश्न गए दिरूरट ओन तर एक्सरसाइज करण इलाट शरीर मे ब्रीदिंग एक्सरसाइज करण योग व्यायाम करण नमू तो एसोलट एक्सरसाइज कर लीन इधर एसोलट एक्सरसाइज कर मुकद वेन्नी දැන් මම ඉස්සල්ලාම කිව්වා මේ අංශ භාග රෝගියෙක්ගේ ඒ අංශ භාග හැදිච්ච පැත්ත කෙට්ටු වෙනවා කියලා. ඒ කෙට්ටු වෙන්නේ ඇයි? මේක ශරීරයේම කොටසක්. අපේ ශරීරයේ පෝෂණය බෙදී යන්න ඕනේ සමානව. නමුත් ඒ අංශය වැඩ කරන්නේ නැත්තම් පෝෂණය ලබා දීම අත්හිටවනවා. ඒක අපේ ශරීරයෙන් කරන සිදු කරන ක්‍රියාවලියක්. මොකද මේ පැත්තේ වැඩක් නැහැ. එහෙනම් පෝෂණය දෙන්න ඕනේ නැහැ කියලා අපේ මේ මොළයේ තීරණය කරනවා. දැන් බලන්න මේ අවිදුර දෘෂ්ටිකත්වයේ දුර දෘෂ්ටිකත්වයේ තියෙන කට්ටියට අපි දානවා මේ වගේ කණ්ණාඩි දෙක. දැන් මට සාමාන්‍ය ළඟ පේන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මෙන්න මේ පෙන්වලා තියෙන කී අනිත් පැත්ත. උත්තල කාචයක් තියෙන කණ්ණාඩියක් දාන්න වෙනවා මොකද මගේ මේ නාභියට එහායින් තමයි මේ කියන්නේ රෙටිනාකට එහායින් තමයි මම එන ආලෝක කදම්බය නාභිගත වෙන්නේ. එහින්ද ඒකට ලං කරගන්න ඕන ඉඳ මේ උත්තල කාචයක් යොදනවා. සමහර අය ඉන්නවා දැන් මේ පෙන්වලා තියෙන විදිහට රෙටිනාකට පෙර නාභිගත වෙනවා එන ආලෝක කදම්බය. දැන් මොකද කරන්නේ? ඉස්සරහින් අවතල කාචයක් යොදලා ඒ අර නාභිගත වීම කරෙක් කරනවා. හරි තැනට නාභිගත වෙන්නේ. දැන් මෙතන වැඩේ කෙරෙනවා. දැන් බලන්න ඔබ දැන් මේ කණ්ණාඩිය දැම්මහම ඔබගේ ඇස් කෙලින් තමා තියෙන්නේ හැම වෙලාවෙම. ඔබට ඔබගේ වම් පැත්ත බලන්න ඕන නම් මෙහෙම බලලා හරියන්නේ නැහැ. බෙල්ල අරවල බලන්න ඕන. දැන් අපි කණ්ණාඩි දාන්න පුරුදු වෙච්ච දවසේ ඉඳලා මේ හොර හැම බලන ක්‍රමය අපිට අමතක වෙලා තියෙනවා. එතකොට අක්ෂි ගෝලය කැරකෙන්නේ පෙරලෙන්නේ නැහැ. මෙන්න මේ ගැන ප්‍රශ්නයක් තමයි අපි අද කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් අර අංශ භාගෙල ඇදිච්ච කෙනෙකුට ඒ පැත්තට පෝෂණය අඩු වෙනවා වගේම ඔබ
මේ ඇසේ මාංශ පේශි වලට එක්සර්සයිස් නොකිරීම නිසා මොකද ඒක කෙලින් බලාගෙනම සිටීම නිසා අපි මොලේ තීරණය කරනවා මෙයාට පෝෂණය දීලා වැඩක් නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? මේ මාංශ පේශි එන්න එන්න තව දුර්වල වෙනවා. ඒ වගේම ඇසට රෝග ගණනාවක් ඇති වෙනවා. මොකද ඇසට රුධිරය සැපයීම පවා අඩාල කරනවා. මෙන්න මේ ගැන තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් මේ නාභිය නාභිගතේ මේ රෙටිනා එක තියෙන්නේ අක්ෂි ගෝලයේ ඇතුලේ. අක්ෂි ගෝලයේ හරියට බිත්තර කට්ටක් වගේ කියලා තමයි මේ අපිට උගන්වලා තියෙන්නේ. දැන් ඇහැ කියන එක එක ස්ථාවර මේ කට්ටක් වගේ එකක් කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. මේ නිසා මේ ඉස්සරහෙන් කාචයක් යොදලා අපිට පුරුදු කරලා තියෙනවා මේක කරෙක්ට් කරන්න. හැබැයි අවුරුදු දෙකෙන් දෙකට මේ කරෙක්ෂන් එක වෙනස් වෙනවා. වෙනස් වුණාන් පස්සේ කාචයේ පවර් එක වෙනස් කරන්න වෙනවා. මේ 1900 විතර ડોක්ටර් විලියම් බේට්ස් කියන මේ වෛද්‍යවරයා හොයා ගන්නවා මේ ඇසේ තියෙන සමාවෙ ඇසේ තියෙන පේශි අපේ ඇසේ තියෙන පේශි 6ක් ඇහැට සම්බන්ධ පේශි 4ක් තියෙනවා මෙහෙම කෙලින්ම ඇද ඇහැ ඇදලා ගන්න පුළුවන් පේශි 4ක් මේ පේශි 4ට අපි කියනවා රෙක්ටිස් පේශි කියලා මේ පේශි 4ෙන් කරන්නේ මේ ඇහැ ඉස්සරහට පස්සට අදින්න පුළුවන්. ඊළඟ තව පේශි දෙකක් තියෙනවා ඔබ්ලික් පේශි කියලා. ඒ පේශි දෙකෙන් මේක තද කරලා අල්ලන්න පුළුවන්. දැන් බලන්න මේ මේ අපූර්ව නිර්මාණයක් නේ මේ තියෙන්නේ. මේ බලන්නකො මේ මේ හුක් එකක් පාවා තියෙනවා ඇහැ ඇතුලේ. මේ මාංශ පේශිය මේ ඇදලා ගන්න. දැන් එතකොට මේ පේශි වැඩ කරන්නේ නැද්ද? මේ පේශි තියෙන්නේ ඇයි? මේ පේශි තියෙන්නේ මේ අක්ෂි ගෝලය ඉස්සරහට පස්සට ගෙනියන්න හරියට අපේ කැමරාවේ තියෙන ලෙන්ස් එක වගේ. මෙන්න මේ විදිහට ඉස්සරහට පස්සට කරන්න පුළුවන් මේ ඇහැ. නමුත් මේ කණ්ණාඩි විකුණන ශාස්ත්‍රයේ මේක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකද නැහැ මේක ස්ථාවර ගෝලයක්. මේක හෙලෙවෙන්නේ නැහැ. ඒ නිසා කණ්ණාඩි දෙකක් දාලා තමයි කරෙක්ෂන් එකක් කරන්න වෙන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන මුළු ලෝකෙම අද. ඇත්තට මොකද්ද මේ මේ අවිදුරු දෘෂ්ටිකත්වය කියලා කියන්නේ? මේ අක්ෂි ගෝලය මේක ඉස්සරහට ඇදිලා දීර්ඝ කාලයක් පවතිනවා. මෙසේ පැවතුනහම ඒ ස්ථානයේ ස්ථාවර වීම තමයි හේතුව. දැන් බලන්න මේ අපේ දරුවෝ පැය 5ක් 6ක් මේ පොතට ඉබිලා ඉන්නවා ඉස්කෝලේ ගිහිල්ලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගෙදර අම්මලා මොකද කරන්නේ? තවත් පැය 2 3ක් මේ දරුවාට බර පොතේම ඉඳ සලස්සනවා. දැන් මේ ළඟට වෙලා මේ බලන් ඉන්න එකේදී මෙන්න මේ ඇහැ මෙන්න මේ විදිහට ඇදිලා තියෙන්න සලස්සනවා. දැන් මේ ඇහැට විවේකයක් නැහැ. මේක දිගින් දිගට පැවැත්ම නිසා මොකද වෙන්නේ? දරුවාගේ නාභිය අර ඇහෙන් එන ආලෝක කිරණේට නාභිය රෙටිනේකට කලින් පිහිටනවා. නාභිගත වෙනවා රෙටිනේකට කලින්. දැන් මොකද වෙන්නේ මේ දරුවාට? ඇහි පෙනීම බ්ලර් වෙලා පේන්න ගන්නවා. දැන් මෙයා එක්ක යනවා වෛද්‍යවරයෙක් ගාවට. වෛද්‍යවරයා මොකද කරන්නේ? මෙයාට කණ්ණාඩි දෙකක් දාලා මේක කරෙක්ට් කරනවා. ප්‍රශ්නේ මොකක්ද? මේ ඇහැට විවේකයක් නැහැ. ඇහැට විවේකයක් දෙන ක්‍රමයක් තමයි අපි අද කතා කරන්නේ. දැන් ඔබ දුටුවා ඒ පුද්ගලයා අත් දෙක පිරිම ඇදලා ඇස් දෙකේ තියාගත්තා. මෙහෙම. මෙන්න මේ ක්‍රමයට අපිට පුළුවන් ඇහැට විවේකයක් දෙන්න. ඔබ දැන් මේ වෙලාවේ කරලා බලන්න. මේ අත් දෙක හොඳට පිරිමදින්න මේ පිරිමදින්න පිරිමදිනකොට
පොඩ්ඩක් දුරස් කරලා බලන්න මේ අත් දෙකේ අත් දෙක අතර චිටි චිටි ගාලා පනිනවා ශක්තිය. මෙහෙම කළා බලන්න පනිනවා තේරෙනවා. මෙන්න මේ ශක්තිය අපිට ඇස් දෙකට දෙන්න පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන් ඇහැට විවේකයක් දෙන්න. ඊළඟට මේ මේ අද මම උගන්වන මේ එක්සර්සයිස් ටික කවුරු හරි සර්ජරි එකක් එම් කරලා තියෙනවා නම් ඇස්වල ඒගොල්ලෝ මාස 6ක් යනකම් මේව කරන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. දැන් මේ පුද්ගලයා කරන විදිය බලන්න. දැන් මේ ඇස් දෙකට මෙහෙම තියා අර විදියට කිරිම ඇදලා තියාගෙන මේ රූපේ වෙනෙන ආකාරයට කරන්න. ඇස් පිල්ලම් ගහන්න මේ හොඳට. හොඳට ඇස් පිල්ලම් ගන්න. දැන් ඇස් දෙක වහගෙන තමයි මේක කරන්නේ. අපේ මේ අල්ල තමයි තියෙන්නේ ඇස් දෙකට හේතු වෙලා. දැන් මේ විදිහට රෙස්ට් එකක් දෙන්න ඇස් දෙකට. ඊළඟට හොඳට බ්ලින්ක් කරන්න. ඇස් දෙකට දේර හොඳට ලේනවා. අත් දෙකෙන් ශක්තිය දෙනවා. අපි අර බ්ලින්ක් කරනකොට ඇස් දෙකට රුධිරය ගලන්න පටන් ගන්නවා. ඊළඟට අපි ඇස් එහාට මෙහාට කරකවන්න ඕනේ. දැන් අපි කණ්ණාඩි දාගෙන ඉන්නකොට කරන්නේ බෙල්ල කරකවලා තමයි අපිට අවශ්‍ය අරමුණ දිහා බලන්නේ. ඒක හරියන්නේ නැහැ. දැන් මේ පෙන්වන විදිහට උඩට පහළට උඩට පහළට උඩට පහළට මේ විදිහට ඇස් දෙක ගෙනියන්නේ. එතකොට අපේ අර තියෙන මසල්ස් අර තියෙන මසල්ස් හතර මේ මසල්ස් හතර වැඩ කරන්න ගන්නවා. එහෙම කරලා අර විදිහට ආපහු නැවතත් ඇස් පිල්ලම් ගන්න. ඊළඟට අපි තවත් ක්‍රමයක් බලමු. ඇස් කොනෙන් බලන්න දෙපැත්ත. දැන් අර දෙපැත්තේ මසල්ස් දෙකට තමයි මේ එක්සර්සයිස් එක. මේ විදිහට. ඔබට පේනවා ද ස්ක්‍රීන් එකේ? ওই විදිහට කීප වතාවක් කරන්න. කරලා නැවතත් ඇස් පිල්ලම් ගන්න. දැන් මේක කරන්නේ මේ ඇස් දෙක වහගෙන. ඊළඟට දකුණු පැත්ත වම් පැත්තේ උඩ බැලුවා දකුණු පැත්තේ පල්ලෙහා බැලුවා. වම් පැත්තේ උඩ බැලුවා දකුණු පැත්තේ පල්ලෙහා බැලුවා. මේ විදිහට හරස් අතට ඇස් දෙක යොමු කරන්න. එතකොට මේ ඇස් වල මාංශපේශි තව දිශාවකට ඇදෙන්න සලස්සනවා. ඊළඟට අනිත් පැත්තට දකුණු පැත්තේ උඩ බැලුවා වම් පැත්තේ පහළ ඇවිලුවා. දකුණු පැත්තේ උඩ බැලුවා වම් පැත්තේ පල්ලෙහා ඇවිලුවා. බෙල්ල කෙලින් තියාගෙන කරන්නේ මේක. දකුණු පැත්තේ උඩ බැලුවා වම් පැත්තේ පල්ලෙහා ඇවිලුවා. දැන් මාංශ පේශි ටික ටික ක්‍රියාත්මක වෙනවා. ටික වෙලාවක් කරනකොට සමහරක් වෙලාවට ඇස් රිදෙන්න ගන්නවා. දැන් උඩ බැලුවා ඊට පස්සේ පල්ලෙහාට මේ විදිහට හතර උඩ දකුණ පහළ වම උඩ මේ විදිහට. දැන් මේක ඇහැ තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහෙම කරනකොට ඇහැට ටික 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 රුධිරය එන්න සලස්සනවා. ඇහැට රුධිරේ නොයෑම නිසා සැදෙන රෝග ගණනාවක් තියෙනවා. දැන් මේකේ ඊළඟට විදිය බලන්න අනිත් පැත්තට. අපි දැන් ඉස්සලා කරපු පැත්තෙන් අනිත් පැත්ත. උඩ වම යට දකුණ. උඩ වම යට දකුණ. ඒ විදිහට දැන් අර පැත්ත වෙනස් කරන්න. මොකද මසල්ස් දෙපැත්තටම වැඩ කරන්න ඕන නිසා. සාමාන්‍ය විනාඩි 10ක් වගේ කාලයක් යන්නේ මේ එක්සර්සයිස් ටික කරන්න. මේක හැමදාම කරන් පුරුදු කරගත්තොත්
ඇස්වල නිරෝගීතාවය පවත්වා ගන්න පුළුවන්. ඊළඟට හතරැස් කොටුවක් විදියට බලන්න. මේක මම ටිකක් ස්ලෝ දාලා තියෙන්නේ මේ වීඩියෝ එක. මේක ටිකක් වේගෙන් කරාට කමක් නැහැ. මේ විදියට උඩ, දකුණ, පහළ, වම ඒ විදියට හතරැස් කොටුවක් වගේ ඇස් බෝලේ කරකවන්න. දැන් ඒක අනිත් පැත්තට. බෙල්ල හරවන්නේ නැහැ. ওই විදිහට අපිට පුළුවන් ඇහැ දැන් සෑහෙන ප්‍රමාණයකට ව්‍යායාම වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි අර බ්ලින්ක් කරන එක කරනවා. මොකද අර රෙස්ට් එකක් දෙන්න ඕනේ ඇහැට. ඊළඟට සිග්සැග් ආකාරයට උඩ යට බලනවා. ওই විදිහට දෙපැත්තටම මේ ඇස් දෙක ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට මේ මාංශ පේශි දැන් දෙපැත්තටම හොඳට වැඩ කරනවා. හතර පැත්තටම වැඩ කරනවා. මොකද මෙච්චර කාල කණ්ණාඩිය දාගෙන බෙල්ලෙන් තමයි අපි බැලුවේ. මෙහෙම. දැන් අපි ඇස් දෙකෙන් බලනවා. මේ විදිහට අපි සිද්ධ කරලා ඊළඟට මේ අටේ ඉලක්කම වගේ කරකවන ඇස් දෙක මෙහෙම උඩේ නම් පල්ලෙහාට අටේ ඉලක්කමක් ආකාරයට මේක කරකවන්න පුළුවන් අපිට. ඊළඟට අනිත් පැත්තට මේ එහි මාංශ පේශි විරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා. අපි අට ඉස්සර ගැවි වම් පැත්තේ නැහැ, දැන් දකුණු පැත්තේ. වේගෙන් කරාට කමක් නැහැ. මම වීඩියෝ එක පොඩ්ඩක් ස්ලෝ කරේ මුලම එක නිසා. ඊළඟට අටේ ඉලක්කම හරස් අතට. සාමාන්‍යයෙන් හතර පහ වතාවක් එකක් කරා නම් හරි. දැන් ඔබට පුළුවන් ඇහැට තව විවේකය ලබා දෙන්න ඊළඟට ඔබගේ ඇස් දෙක මේ හරියට මැද තියාගන්න කරන්න ඕනේ පොඩි ක්‍රියාකාරකමක් කියන්නම්. ඔබ පොතක් ගන්න, පොතක පොතේ සම්පූර්ණ පොතට ඔබගේ ඇස් දෙක යොමු කරන්න. ඊට පස්සේ ඇස් පිල්ලම් ගන්න. ඊට පස්සේ එක පේලියකට යොමු කරන්න. එතනම ඉස්ස තියාගෙන ඇස් දෙකේ මට්ටමම තියාගෙන පේලියකට යොමු කරන්න. නැවතත් ඇස් පිල්ලම් ගන්න. ඊළඟට එක වචනයකට යොමු කරන්න. නැවතත් ඇස් පිල්ලම් ගන්න. ආපහු පොතට ගෙන්න ඇස් දෙක. මේ විදිහට 20 වතාවක් විතර කරන්ඩ කරාම ඔබේ ඇස් දෙක අර සෙන්ට්‍රලයිස් වෙනවා. මේක තව එක්සර්සයිස් එකක්. මෙන්න මේ විදිහට එක වචනයකට ගේන්න. ඇස් පිල්ලම් ගැව්වා වචනයකට ගෙනාව. එතස අකුරකට වෙනකන් අඩු කරන්න. ඒ වගේම දුර තියෙන යම් කිසි දර්ශනයක් දිහා බලන්න ඇස් පිල්ලම් ගහන්න.
ඊට පස්සේ ටිකක් පොඩා කුඩා ප්‍රදේශයක් දිහා බලන්න. ඇස්පිල්ලම් ගහන්න. ඊටාම කුඩා ප්‍රදේශයක් දිහා බලලා ඇස්පිල්ලම් ගන්න. මේක 20 වතාවක් විතර කරන්න. මේ විදිහට කරලා ඔබ බලන්න ඔබගේ මේ ඇසට කොයිතරම් පහසුවක් සැලසෙනවද කියලා. මම අද එක්සර්සයිස් දෙකක් උගන්වන්න කියලා බැලුවේ ඒත් බෑ වගේ. විනාඩි 24ක්ම ගිහින් ඉවරයි. මේ විදිහට නොකරෝ. අපි එක්සර්සයිස් කරේ නැත්නම් ඇස්වලට අර මං ඉස්සලා කියපු අංශභාග රෝගියාගේ ඒ අතට වෙච්ච වැඩේ වෙනවා අපේ ඇහැට. එතකොට වෙන්නේ මොකද්ද? පෝෂණය ලැබෙන්නේ නැහැ. පෝෂණය ලැබෙන්නේ නැති නිසා ඒක කෙට්ටු වෙනවා. ඒකෙන් කරන වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙනම් මේ දවසකට විනාඩි 10ක්වත් මේ ඇස්වලට එක්සර්සයිස් කරන එක ඉතාම වැදගත්. එතකොට ඇහැට ලේ එනවා. ඇහැට රුධිරේ ආවොත් තමයි ඇහි නිරෝගීකම පවත්වා ගන්න පුළුවන්. විශේෂයෙන් කැටරැක් වගේ මේ රෝගී තත්ත්ව නවත්ත ගන්න පුළුවන්. ග්ලූකෝමා වගේ තත්ත්ව නවත්ත ගන්න පුළුවන්. පිළිකා තත්ත්ව නවත්ත ගන්න පුළුවන්. ඊළඟට මේ ඇහැට අවශ්‍ය පෝෂ්‍ය කොටස් කීපයක් තියෙනවා මම ඉක්මනට කියන්න. විටමින් A, කැරට්, වට්ටක්ක, ගස්ලබු බතල වගේ බතල විශේෂයි. විටමින් C, ඔය සිට්‍රස් කුලේ පළතුරු වල විශේෂයෙන් දෙහි, දොඩම්, නාරං ඒ වගේ වගේ. පේර, අඹ, බ්‍රොකොලි, මිරිස් වගේ වගේ තියෙනවා විටමින් C. විටමින් E, ආමන්ඩ්, අවකාඩෝ, නිවිති, මේ වට්ටක්කට ඒ වගේ තියෙනවා. ඊළඟට විශේෂම පිග්මන්ට් දෙකක් තියෙනවා මේ ලෙටුවින් සහ සීසැන්තින් කියලා. මේ දෙක තියෙනවා මේ කොළපාට අපි මේ ගොටුකොළ කණ්ඩ කියලා කියන්නේ. මුගුන වෙන කණ්ඩ කියලා කියන්නේ. මෙන්න මේ වගේ තියෙනවා. ඒ නිසා අපේ අපේ ප්‍රශ්නාවලියත් අපි දාලා තියෙනවා අපි කොළ වර්ගයක් ආහාරයට ගත්තා කියලා. මේ කොළ ආහාරයට ගැනීමෙන් මේ පිග්මන්ට් දෙක අපිට ලැබෙනවා. දවසට මිලිග්‍රෑම් 10ක විතර ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. මේක නැති වුණොත් මේ රෙටිනා එක වීක් වෙනවා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් රෙටිනා ඩිටැච් වෙන ඒවා මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා මේව කනවනවා. ඊළඟට ඔමේගා 3 ඇස්ට්‍රසැන්තින් කියලා තව වර්ග තියෙනවා. මේවා සැමන්, ටුනා, ඉස්සෝ, ග්‍රීන් ටී, සුදු ලුණු වගේ ඒවා තියෙනවා. ඊළඟට මේ අපේ තව ප්‍රශ්නයක් තමයි මේ අපේ මේ ඇස් දෙකේ තියෙන මාංශ පේශී සහ ස්නායු අපේ මොළයට යන්නේ මේ ස්නායු ටික මොළයට යන්නේ ටනල් එකක් හරහා. මේ ටනල් එකේ ඔබ හිතලා බලන්න ඒ තියෙන කැල්සියම් ඉදිරියට නෙරුවොත් මොකද වෙන්නේ? දැන් සමහර අය ඉන්න උදේට නැගිටලා අඩිය ගහලා ඇවිදින්න බෑ. ඇයි? එක්ස්රේ කළ බැලුවොත් ඒක කකුලේ අස්ථි වලින් අඟක් වගේ එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මේක කියනවා මේ කැල්සියම් වැඩි වෙලා තියෙන කියලා. අන්තිමට කැල්සියම් පලාතේ ගේන්න දෙන්නේ නැහැ ගෙදරටවත් කැල්සියම් වැඩි දැන් කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? ඒ කකුලේ තියෙන ඒ ටිෂුස් වලින් ඒ ලිගමන්ට්ස් වලින් අදිනවා මේ අස්තිය. අදිනකොට කැල්සියම් ඌනතාවයකින් පෙළෙන කෙනෙක්ගේ අස්ති දුර්වලයි ඇදිලා එනවා ඉස්සරහට. දැන් හේතුව මොකද්ද? කැල්සියම් ඌනතාවය. නමුත් කියන්නේ මොකක්ද? මේ කැල්සියම් වැඩි වෙලා කියලා. අන්නේ කැල්සියම් ඌනතාවයක් තියෙන කෙනෙක්ගේ මේ ටනල් එක ඇතුලෙත් මේ වගේ නිරැන්න පුළුවන් කැල්සියම්. එතකොට අර එතනින් යන ස්නායුව තෙරපෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ඇහි පෙනීම දුර්වල වෙන්න ගන්නවා. දැන් හේතුව මොකද්ද? කැල්සියම් ඌනතාවය. කැල්සියම් තියෙන ආහාර ගන්න ඕනේ. ඊළඟට කැටරැක් වලට මම පොඩි බෙහෙතක් කියන්නම්. කැටරැක් තියෙන කෙනෙකුට පුළුවන් කරුංකා අරගෙන කරුංකා අඟුරු කරලා ගිනි ගත්තාන් පස්සේ තාච්චි එක දාලා රත් කරන්න. ඒක උරු ගිනි ගන්නවා, ගිනි අරගෙන අඟුරු වෙනවා. අඟුරු වුණාන් පස්සේ මේක කුඩු කරලා බෝතලයක දාලා තියාගෙන කකුල් දෙකේ මාපටැඟිල්ලේ මේ උඩ මෙතනට ටිකක් තියලා රෑට බඳින්න නිදා ගන්නකොට මේ විදිහට මාස 3ක් විතර කරනකොට අර ඇහි තියෙන විස අදිනවා මේ අඟුරු වලට. එතකොට අර කැටරැක් තත්ත්වේ නැති වෙලා යනවා. ඒක අද්දුටු ප්‍රත්‍යක්ෂයි. ඒක කරලා බලන්න. ඊළඟට මම පොඩි ධර්ම කාරණයක් කියන්නම්. දැන් මේ ඇහි පෙනුම ලබා ගන්න අපි කරන්න ඕන පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දීපදෝ හෝති චක්කුදෝ.
මේ ඇස් ලැබෙන්න මේ ආලෝකේ දන් දීලා තියෙනවා. අපි දන්නවා සමහරු ළමයෙකුට පාඩම් කරන්නවත් දෙන්නේ නැහැ ලයිට් ඔෆ් කරන කට්ටිය ඉන්නවා. තව කෙනෙකුට ආලෝකේ දන් දෙන්න හිතක් නැහැ. එතකොට ඒගොල්ලන්ට මේ ඇස් නැති වෙලා තමයි උපදින්නේ. මේකට අපි කරන්න ඕනේ මොකද්ද? ආලෝකේ දන් දෙන්න ඕනේ. ආලෝකේ දන් දුන්නොත් ඔබට පෙනීම ලැබෙනවා. මං හිතන්නේ මම ඉතත් ඉක්මනින් කියාගෙන කියාගෙන ගියා. කාලේ අවසానයි. අපි ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. මං ඇත්තට මේ ප්‍රසන්ටේෂන් එකෙන් භාගය ඉදිරිපත් කරේ කාලය මදි නිසා. අපි නැවත දවසක් තවත් එක්සර්සයිස් කීපයක් ගැන කතා කරමු මේ ඇහැ සම්බන්ධව. බොහොම ස්තුතියි. අන්දුල මහත්මයා සුබ දේශනක් වේවා. මම බොහොම පිං කියලා සර්ට. මොකද අපේ ජීවිතේ අපි ගොඩාක් මේ නරක පුරුදු හොඳ පුරුදු කරගෙන අපේ අචීවමන්ට් අරන් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි සර්. මේ අතරම මේ ඇඟිලි වලට වෙන මොන හරි හානියක් වුණාම ඇස් වලට පේනෙම නොලැබී යනවා කියන එක මට අත්‍යවශ්‍ය වුණා. මගේ වැඩ කරපු එක්කෙනෙක් ඇඟිල්ලත් තෙල්ල එයා දිගට මේ වැඩේ කරන් ගියා. ඇහැ පේන්නේ නැතු ගියාගේ. ඒකයි සර් මේ අපේ නෝනගේ මේ සෙම වැඩිවීම නරක ඔළුවේ සෙම ගැතිය වැඩි වෙච්ච වෙලාවට ඇස් පේන්නේ නැතු වෙන බොඳ වෙලා යනවා. ඒකට මේ මොකක් හරි කියන්න පුළුවන්ද? සෙමට නම් අපිට පුළුවන් මේ පස් පැඟිරි කොළ ඇරගෙන, ඒ කියන්නේ ජම්බෝල ඇර වෙනත් කොළ වර්ග, පැඟිරි කොළ වර්ග පහක්. ජම්බෝල ඇර. ඒකෙන් ස්ටීම් කරන්න පුළුවන්. ඒකෙන් අඬු කෝප්පයක් විතර අරගෙන දෙපාරට විතර බොන්න පුළුවන්. ඒකත් මේ ඔය සෙමට හොඳ ඖෂධයක්. සංජීව මහත්මයා ස්තුතියි නයන මහත්මයා. අද විශේෂම කාරණයක් ඉදිරිපත් කරේ අපිට අපේ ඇස් දෙක රැක ගැනීම අපිට බොහොම වැදගත් දෙයක්. ඒ සඳහා ඒ ව්‍යායාම කීපයක් කියලා දුන්න එක ගැන ගොඩක් සතුටුයි. මම ඇත්තටම සඳහන් කරන්න ඕනේ යෝගවල මේ සූක්ෂ්ම ව්‍යායාම කියලා අපි පටන් ගන්නවා. ඒකෙන් කරන්නේත් ඔය අක්ෂි ගෝල වලට තියෙන ව්‍යායාම කිරීම තමයි. යෝගවලින් උත් ඒක දෙ සිදු වෙනවා කියලා කියන්නේ තමයි මම කිව්වේ. කොහොම ස්තුති හැමදාටම සුබ දවසක්. අපි ඊළඟ දවසේ යෝග මේ වැසෂන් එක පාඩමට එක එකතු කරගන්න. ඔව්. බොහොම ස්තුති. සංජය මහත්මයා. බුදසරක් වේවා සියලු දෙනාටම. ඇත්තටම බොහොම පිං කියලා කියන නර මහත්මයා. මේක ඇත්තටම මේ හැමදාම ඔබතුම අලුත් දෙයක් දෙනවා මේ නිරෝගීකම උදෙසා. මේ මම ළඟදී තව වීඩියෝ එකක් දැක්කා. ඇත්තටම ඔබතුමාට මම ඒක එවන්නම්. ඒ පිළිබඳවත් ඔබතුමා කතා කරනවා හොඳයි කියලා මට හිතුණා. මොකද මේ අපේ මේ S2 නාභිගත වුණේ නැත්තම් කෙනෙක්ගේ පෝස්චර් එක යනුව වෙනස් වෙනවා කියන එක තමයි ඒකේ ඩොක්ටර් කෙනෙක් පැහැදිලි කරන්න සයන්ටිස්ට් කෙනෙක් එයා ඒ S2ට පොඩි එක්සයිස් එකක් දෙනවා. මේ ඇඟිල්ලට ඉරක් ඇඳලා මෙහෙම ඒක ක්ලොක්වයිස් ඇන්ටි ක්ලොක්වයිස් කරපුවාන්න. ඒක හරහා S2 අර මේ දැන් ඒ උදාහරණයක් අරගෙන මේ වෙලාවේ පෙන්නනවා. ඒ එක්කෙනෙක් ඒ කියන්නේ එයා කියන්නේ අපේ දැන් මෙතන ඇඉන්නවා නම් 100ක් 70%ක S2 නාභිගත වෙන්නේ නැහැ කියලා. ඒ අනුව ඒ කෙනාගේ පොස්චර් එකේ පොඩි අදයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ සපත්තු වල වම් පැත්ත වැඩිපුර ගෙවෙනවා නම් දකුණු පැත්ත වැඩිපුර ගෙවෙනවා නම් අන්න ඒ වගේ උදාහරණ ටිකක් එක කියන්නේ. ඇත්තටම ඒ මම ඔබතුමාට ඒක වීඩියෝ එකේ වන්නම් ඒ දවස්වල දවසක් දැනුවත් කරොත් ගොඩක් වටිනවා. මොකද කොන්දේ අමාරු ඇතිවීමටත් ඒක සම්බන්ධයි කියන එක එතනදී කතා කරනවා. මේ ඒකේ පොඩි එක්සයිස් එකක් දෙන්නේ. ඒක කරාම ඒක හරියන ඔය වෙලාවෙම කරලා පෙන්නනවා. කීප සැරයක් කරපු ගමන් ඒක අඩු වෙනවා. ඒක ඉතාම වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමා අද කරපු එකටම සම්බන්ධ දෙයක් ඒකත්. බොහොම ස්තුතියි සංජය මහත්මයා. ඇත්තටම මේ ඒ අපේ අපේ ඇහි ඇහ තමයි අපිව මෙහෙ යවන්නේ ප්‍රධානම අවයවනේ, ඉන්ද්‍රියනේ. ඒ හින්දා අපි ඇහැට ෆෝකස් කරන මදි. ඇත්තටම ඇහැ ගැන ඇහැට ආදරය කරන මදි. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපේ
අපි ඒ ගැන කතා කරමු සංජය මහත්මයා ලලිත් මහත්මයා සුබදසනක් මේ හැමෝටම නයිස්ස ගොඩක් ස්තුතියි මම හිතනවා අපි මේ මම නම් ඉපදිච්ච දවස් ඉඳලා මම හිතන අද තමයි ඇහැට එක්සයිස් කරේ මම ගොඩක් අයත් එහෙම වෙන්නේ නැති ඉතින් ඒ ගැන විශේෂ ස්තුතියක් කරන්න ඕන අතරම මේ දැන් අපි ශරීරයේ අවයව වලට අපි ස්තුති කරනවා ඒක විශේෂයෙන්ම අපි පුරුදු වෙලා ඉන්න මවුන කරන අය විදියට ඇඟේ සියලු අවයව වලට ස්තුති කරා ඒ කියන්නේ මට පෙනුම ලබා දෙනවට ඔබට ස්තුති මම හිතනවා අපි යන්නේ වගේ අපේ මේ ඒ කියන්නේ මයින්ඩ්සෙට් එකෙන් නුත් මම හිතනවා අපි අපේ ඇස් දෙකට ස්තුති කරන්න ඕන ඒක මේ වෙලාවෙම මම මතක් කරනවා ඒ කියන්නේ මට මේ අවට දේවල් පෙනෙන්න ලබා දෙනවට ඔබට ස්තුති කියලා අපිට දවසකට විනාඩියක් දෙකක් අපිට හිතන්න පුළුවන් නම් මම හිතනවා ඇස්වල නිරෝගීකම තව තවත් වැඩි වෙන්න ගණීවි එතකොට කිසිම අඩුපාඩුවක් නැතුව අවට ලෝකයේ දකින්න සරසුවට ස්තුති කියලා අපිට අන්න එහෙම කියන්න පුළුවන් නම් ඒකත් වටිනා වගේම නැත්නම් මම අහන්න කැමති අර අර පේශි හයක් ගැන කිව්වේ අර ප්‍රතියෝජක පේශිද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕන බොහොම ස්තුතියි ඔව් දැන් ඒ ඇහි තියෙන පේශි 6 ඒ පේශි 6 අපි ගණන් ගන්න නැතුව තියෙන්නේ ඒක ඇයලා තියෙන්නේ ඒකට අවශ්‍ය එක්සර්සයිස් ටික දුන්නම ඇත්තටම ඇහි සම්පූර්ණ මේ නිරෝගීතාවය වර්ධනය වෙනවා සුධීර මහත්මයා සුබ දේශනාක් සිල් දෙනාට නයන මහත්මයා ඊටම මේ වැඩගත් කරුණක් මතක කරගත්ත අපි ටිකක් පේන්න තියලා ගියම කන්නඩි දෙකක් දාලා ඒක අමතක කරලා දාලා හිටියේ ඉතින් ඔබතුමා මේ හේ පේශි ගැන කතා කරලා ඇසට එක්සර්සයිස් කරන්න අපිට උගන්ලා අලුත් මේ පාරක් විවර කරලා දුන්නා මං හිතන්නේ අපි හැමෝම දැන් ලෝකයේ දකින්න ඇස් දෙකෙන් නමුත් ඇගෙන හිතන්නේ නැහැ හැ පේන නිසා අපි ඒක අපේ කෘත්‍ය කරගෙන යනවා පේන්නේ නැති වෙනකොට තමයි ඇගෙන අපි හිතන්නේ ඉතින් ඒ සඳහා කළ යුතු කාර්යයක් තියෙනවා කියන එක අද තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන මේ ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න ක්‍රම ඇගෙන අවධානයක් අපි අතේ යොමුුනේ නැහැ ශරීරය ගැන මනස ගැන අපි හිතුවට ඇගෙන අවධානය යොමු කරන්න ඔබතුමා අද පාඩමින් ඉගෙනුණා මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕන ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දයන් මහත්මයා බොහොම ස්තුතියි අතම නයන් මහත්මයාට මොකද මම හිතන්නේ අද තමයි දැනගත්තේ ඇත්ත දෙයක් තියෙනවා කියලා මොකද හේතුව වෙන්නේ මේ හැමදාම මේ අපිට පේන නිසා ඔක ගාණක් නැහැ එහෙන් හැමදාම දකින්නකොට ඔක වටිනාකමක් නැහැ අතර මට වටිනාකම දැනෙන්න ගත්තේ මේ ළඟදී කණ්ණාඩි දෙක පාවිච්චි කරන්න ගත්තා. ඒ කියන්නේ අවශ්‍ය අවශ්‍ය ලාවට පොතක් අක් බලන්න දියක් නැහැ. මොකද කණ්ණාඩි දෙක හොයාගන්න බැහැ. ඒක ඕක නැති වෙච්ච දවසේ තමයි වටිනාකම තේරෙන්නේ. මට තව දෙයක් අහන්න ඕනේ. දැන් මේ මේ දවස්වල අපි හැමෝම ඉන්නේ කම්පියුටර්ස් වල. අපි හිතමු දැන් මේ වෙලාවේ ඉඳලාම කම්පියුටර් පටන් ගත්තාම රෑ 7 8 10 වෙනකන් ඕකෙම තමයි ඉන්නේ. ඒතර අර කිව්වා වගේ ඇහැ බලලා තියෙන්නේ මේ අංශක අපි බලලා තියෙන අංශක 30ක 40ක ප්‍රමාණයට විතරයි ඇහැ හෙට මෙහෙට ගියන් තියෙන්නේ. ඔඩේක ඒක ගැනයි ඒකත් එක්ක මම හිතන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද අපි එක්සර්සයිස් කරන්නෙම නැති නිසා ඇහැට සහ ළමයි විශේෂයෙන්ම දැන් මේ දවස්වල මේ ටියුෂන් සහ හැම දෙයක්ම ඉගෙන ගන්න ෆෝන් එකකින්ම ඒතර ළමයෙකුත් එයාගේ කාලේ පැය 18ක් ඉන්නවනම් නැගිටලා ඒ පැය 18ෙන් මම හිතන්නේ මේ පැය 10ක් විතරම ඉන්නේ එක ඒරියා එකක් විතරයි බලන්නේ මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරමු මම දැක්ක මගේ යාළුවෝ කෙනෙක් මේ ළඟදී ආවා මේ කම්පියුටරේම වැඩ කළා සමහර වෙලාවට ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ට බැහැ මේ දැන් මේ සමහර මේ අර අත අතපය වල වෙනස් වීම වෙලා තියෙනවා ඒවා මේ කන්ට්‍රෝල් කරගන්න ප්‍රශ්න වෙලා තියෙනවා මම දැක්ක මේ ළඟදී වීඩියෝ එකක් පොඩි ළමයි යම් යම් දෝෂ වලට මේ වෙලා තියෙනවා අන්න ඒකත් පොඩක් නැසෙකුවත් මේකත් එක්ක කොහොමද ඒ වගේ මම හිතන්නේ ඔය ගියප් එකත් එක්ක මට තේරෙනවා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා ඔව් ඇත්තට අපි එක එක දෙයකට ફોકસ කරන් ඉන්න එක හරි ප්‍රශ්නේ අපි විනාඩි 20කට සැරයක්වත් මේ කම්පියුටරින් එළියට S2 අරගෙන මේ මේ වගේ එක්සර්සයිස් කීපයක් කරා නම් හරි. මොකද නැත්නම් S2 කට විඩාව වැඩි. විශේෂයෙන්ම අර මම කිව්වේ මේ S2 මේ වගේ එක්සර්සයිස් 6ක් විතර තියෙනවා මේ ඔය මේ සීක්‍රට් ඔෆ් ද අයිස් කියන ඒ මේ ලෙසන් එකේ බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ හොඳට අත් දෙක මෙහෙම කරලා මේ අත් දෙකේ මේ අර ඉලෙක්ට්‍රිසිටි වගේ පණිනවා තේරෙනවා. අන්නේ තේරෙනකොට ඒ ඇද්ද කරගෙන මෙහෙම තියාගන්න. එහෙම තියාගත්තම ඒක ඇහැට ලොකු සහනයක් වෙනවා.
මංගිතන්න විනාඩි විස්සකට සැරයක්වත් අපි මේකෙන් මිදෙනවන හරි වැදගත් මේ ධර්මාත්ම ළමයින් ඔය බියර ගන්න වෙනවා මේක. ඔව්. පුෂ්ප කුමාර මහත්මයා. සුබ දසනක්. ඇත්තටම ඉතා වැදගත් මාතෘකාවක් අද කතා කරේ. විශේෂයෙන්ම දැන් ළමයින්ගේ මේ ඇඩික්ෂන් එකත් මේකට බලපානවා වර්ධනය වෙන ස්නායු රෝග පක්ෂාශ්‍රිත මේ ඇති වෙන්න. අර රත්නායමත් එක වගේ මේ යෝගවල ඔක විස්තර කරලා තියෙනවා අර ත්‍රාටක අභ්‍යාස කියලා. කියන්නේ මේ ඇඟිලි තුඩ දිහා බලාගෙන මේ විදිහට අංශක 45කට ගෙනියනවා ආයෙනවා. ඒ අභ්‍යාසය අපි ඉදිරියේදී කරයි අපේ යෝගාචාරවරේ. අනිත් එක මේ අක්ෂි තර්පණ කියලා ප්‍රතිකාරයක් තියෙනවානේ අර ඇස් වලට තෙල් පුරවලා ගන්න. ඉතින් ওই වගේ ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. දැන් අද මේ කාරණාව මතක් කිරීම ඉතාම වටිනවා. මොකද මේ හැමෝටම මේ ගැටලුව තියෙනවා. අමතක කරපු අවයවයක්. බොහොම ස්තුති නයන සර්ට. පෙරවන් සන්නයි සුබදා. බොහොම ස්තුති පුෂ්ප කුමාර ඉද මහත්තයා. සුසීමා මිස්. ගොඩාක්ම ස්තුති නයන මහත්මයා. මමත් කණ්ණාඩි දානවා. මේ පොතත් එක්කම දවස් 30ම උදේ ඉඳලම විහිසෙනවා. ඉතින් ඇත්තටම අද මේ කියලා දීපු එක මට ගොඩාක් ප්‍රයෝජනවත්. ඇහැගෙන තෙක්වෙන ඇහිං වැඩගත්ත විතරයි. ගොඩක් ස්තුති අද දවසේ මේක ඇත්තටම මම මේක හැමදාම කරනවා කියලා හිතට ගත්තා. ගොඩක් පිං. බොහොම ස්තුතියි. නාගරිකා මිස්. බොහොම ස්තුතියි නැහෙන මාත්‍යා. මේ මමත් කන්නඩාන කෙනෙක්. ඒ නිසා අපිත් ඔය අවබෝධයෙන් තොරව තමයි ඉන්නේ. කන්නඩි දැම්මම හැපේන නිසා අපි වැඩ කරගන්නවා. නමුත් මම හිතනවා අපිත් ඒ සඳහා යොමු විය යුතුයි කියලා. මට තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා නැහෙන මාත්‍යා. මගේ දරුවෙක් හිටියා, මේ දරුවෙක් ඉන්නවා. එයාගේ පොඩි වපරයක් වගේ තුන පොඩි කාලේ ඉඳන්. ඒ නිසා අපි මාස 6න් 6ට වෙනලා විවිධ පරීක්ෂණවලට යොමු කරා. නමුත් හැමතිස්සෙම අපි දැනගත්තේ එහෙම රෝගී තත්යක් නැහැ කියලා. නමුත් අද වෙනතුරුත් දැන් එයාට අවුරුදු 15ක් සම්පූර්ණයි. අද වෙනතුරුත් කිසිම ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ. මොකද ඒක සාමාන්‍යයි කියලා. නමුත් එයා යමක් දිහා බලන විශේෂයෙන් TV බලනකොට එහෙම ඔළුව පැත්තට හරවලා බලන්නේ. ඉතින් දැන් අර තව මහත්මෙක් කිව්වා මේ සඳහා මේ තව يعني පොච්චේකේ වෙනසක් වෙන සිද්ධිය ගැන කතා කරපු නිසා මට අහන්නේ තුන මේකේ බලපෑමක් නිසා මෙහෙම පැත්තට බලනවද? ඒක තව ප්‍රශ්නයක් වෙලා කොන්දේ අමාරු වෙනවද? මොකද ඒර කොන්දේ අමාරුකුත් තියෙන මට ඒ ටික තමයි දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට. දැන් එතන සාගරග මාත්මේ ඇත්තරම තියෙන්නේ ඒ නාභිගත වීමේ ප්‍රශ්නයක්නේ තියෙන්නේ. දැන් එතනදී ඒ ඇහැ හරව ගන්න බෑ හරියට ඒක ඇහැ. එක්ක S2ම. ඒ වපරය කියන ගැති වෙන්නේ ඒකෙන්. ඒ කියන්නේ වටේ තියෙන මසල්ස් හතරෙන් එකක් වීක් වුණොත් ඉතුරු තුන ඇදෙනවා. මේ එකක් ඇදෙන්නේ නැහැ. ඒකට ඇදෙන්නේ නැති පැත්තේ ඉස්සරහට එනවා. කියන්නේ එක මසල් එකක් වීක් ඒකට. දැන් මේකට කරන්න තියෙන මොකද්ද? වීක් නම් අපි මේ එක්සර්සයිස් කරන එක තමයි කරන්න තියෙන්නේ. මර අර මේ පුෂ්පකුමාර මහත්තයා වගේ මේ අපිට මේ ඇඟිල්ලේ මෙහෙම ගෙනියලා ඔය කරන්න පුළුවන් එක්සර්සයිස් තියෙනවා මහා ගොඩක්. නැත්නම් අදිසියේ පොඩ්ඩක් පෙන්නුවේ මේ ඒක රිලැක්සේෂන් එකකට තමයි ඔය එක්සර්සයිස් ටික මම කිව්වේ ඇහැ වහගෙන කරන එකක්. අපි මං හිතන්නේ ඉස්සරහා යෝගාවලදී අපිට ඒක දැනගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ එතනදී ඔබතුමියගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. අම්මිල අමිල ඉන්ද්‍රජිත් බොහොම ස්තුති නයන මහත්මයා අවස්ථාව ලබා දුන්නට. මම ඇත්තටම මැදදි තමයි වැඩසටහනට එකතු වුණේ. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇත්තට දැන් මේ කොරෝනා අසනීපේට කියලානේ මේ දුම් අල්ලන්නේ කියලා, ඒ කියන්නේ හුමාලය අල්ලන්නේ කියලා. ඒ දවසට එතකොට ඒ හුමාලය අල්ලනකොට ඇහැට මේ බලපානවද නිතරම මේ කල්ලනවානේ, ප්‍රශ්නයක් දැනෙනවානේ කොහමද වාෂ්පෙන්නේ නිතරම. මොකද මේ අහන්න මේ මට හිතුණා මේක ඇහැට බලපානවද කියලා, ඇහි අහිතකර විදියට මොනවා හරි බලපානවද කියලා. මෙහෙමයිනේ, දවස් දෙක දැන් යම් කිසි ඕනම දෙයක් ඕනෑමට වඩා ඕනෑම නැත කියලා කියනවානේ.
ඒක සමහර උදේ මේක දුම් අල්ලන්න ගියාම පැයෙන් පැය පැයෙන් පැය දිගටම අල්ලනවා. එහෙම නෙමෙයි ඒක අල්ලන්න ක්‍රම තියෙනවා. දැන් හෙලසුවේ දුම් අට්ටිය පාවිච්චි කරන කට්ටියට ඒක ඉස්සලා පැය භාගය ගානේ දුම් පාරක් කරලා ඊට පස්සේ පැය ගානේ දුම් පාරක් කරලා ඔහම ක්‍රම වේදයක් හදලා තියෙනවා. ඒ හදලා තියෙන්නේ අපේ අවයව වලට හානියක් නොවෙන්න. ඉතින් ඒ ක්‍රම වේද පාවිච්චි කරා නම් හරි මං හිතන්නේ. දැන් ඔය කුෂ් කුමාර මහත්තයා මං හිතන්නේ මේකට උපදේශයක් දෙයි. මොකක්ද කරන්න ඕන කියලා කුෂ් කුමාර මහත්තයාගේ පුළුවන් නම් කියන්න. මයික් එක ඔෆ්. මයික් එක ඔෆ් කුෂ් කුමාර. හරි. මේ නැන්සර් දැන් ඒකෙදි මහත්මයා ඒ සාමාන්‍යයෙන් ඕන දැන් දවසකට සැක සහිත මොනවා හරි තියෙනවා නම් අපි ඔක කරන්නේ සෙම කොටස් තියෙනවනේ. එතකොට දවසකට දෙපාරක් ඇල්ලුවත් ඇති රෝග ලක්ෂණ මුකුත්ම නැත්නම් නිකන් බයක් විතරක් නම් තියෙන දවසකට එකවරක් විනාඩි 5ක්. කියන්නේ Tamanට දැනන්න ඕනේ දැන් ඇත්තකට අධික උෂ්ණය වැදින්න දෙන්න එපා එකපාර. යම් කිසි අර මුට්ටි අපි ටිකක් කරලා ඒකේ උමාලි ටිකක් පිට වෙන්න හරි ඉන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර අල්ලන්න. විනාඩි 10 ඇල්ලුවත් කමක් නැහැ. මොකද අර පපු බෙල්ල ඒවට විශේෂයෙන් අල්ලන්න මේ කම් පැතිවලට. ඇස් දෙක අල්ලන්න එපා. දකුණු පැත්ත අල්ලන්න බෙල්ල පැත්ත. ඊට පස්සේ නළල බෙල්ල පපු දිහාට ඒ ටිකට අහුණාට කමක් නැහැ. අර ඇස් දෙක ආරක්ෂා කරගන්න. එතකොට ඔබට දවසට 3 වරක් අල්ලන්න පුළුවන්. ඔබට සමාපහසුතාව ගොඩක් තියෙනවා නම් ඒක අඩු කරන්න. ඔනවට වඩා අවශ්‍ය නැහැ ඒක. එතකොට